ප්‍රබලම ක්‍රීඩකයන් නැතුව කණ්ඩායම් දෙකම අභියෝගයක රෝහිත් ශර්මාගේ වාර්තාගත ක්‍රීඩා පිටිය වනිඳුට තරගාවලියම අහිමි වෙයිද කතා කරමු කෙලිබිමේ කෙලිබිත් විදූතුලින් ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 23 වන 2020 අන්තර්ජාතික ක්‍රිකට් තරගයේ අද රාත්‍රියේ 7ට ලක්නෝවේ අතල් බිහාරි වාජ්පායි ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. මේ තරගයේදී කණ්ඩායම් දෙකම අභියෝගයකට මුහුණ දීලා තියෙන්නේ තමන්ගේ key playersලා තමන්ගේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ආබාධ වලට ලක්වීම නිසා. Lucknow hier Bharat Ratna Sri Atal Bihari Vajpayee Ekana Cricket Kridangane Atheetheedi Hadinune Ekana Cricket Kridangane kiyala Ekana kiyala kiyanne Utumbu Vishnu kiyana eka on vishwasa karanawa Vishnu tamai loke galawa gannata enne kiyala itin Vishnu ge නමින් තමයි මේ ක්‍රීඩාංගණය නම් කරලා තියෙන්නේ ක්‍රීඩාංගණය නවීකරණය වීමත් එක්ක 50,000ක ප්‍රේක්ෂක පිරිසකට මේ ක්‍රීඩාංගණය තරඟ නැරඹීමේ හැකියාව ලැබිලා තියෙනවා ඒ වගේම මේ ක්‍රීඩාංගණය ඉන්දියාවේ 5වෙනි විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවටත් පත් වෙලා තිබෙනවා ඒ වගේම ඉන්දියාවේ 52වෙනි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය විදිහටයි මේ සටහන් වෙන්නේ මේ ක්‍රීඩාංගණය රෝහිත් ශර්මාට විශේෂ වෙන්නේ ඔහු මේ ක්‍රීඩාංගණය පැවැත්වෙච්ච එකම තරගයේදී ඉන්දියාව ක්‍රීඩා කරපු එකම තරගයේදී ශතකයක් වාර්තා කරන්න සමත් වීමත් එක්ක ඒ වගේම ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අෆ්ගනිස්තානයේ වෙතට ලබා දීලා තිබෙන ඔවුන් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩාංගණ තුනක් ඒ විදිහට ලබා දීපු තුන්වෙනි ක්‍රීඩාංගණය තමයි අතල් බිහාරි වාජ්පායි ක්‍රීඩාංගණය. එතින් මේ ක්‍රීඩාංගණයේ ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක් විදිහට අපිට හඳුන්වන්නට හැකියාවක් තිබෙනවා. ලකුණු 180ක් වගේ ලකුණු ප්‍රමාණයක් කරා යාමේ හැකියාව තිබෙන පිතිකරුවන්ට වඩාත් හිතකර ක්‍රීඩාංගණයක් විදිහටයි අපිට මේ ක්‍රීඩාංගණය හඳුන්වන්නට හැකියාවක් තියෙන්නේ. මේ ක්‍රීඩාංගණයේ තනතිරුව බොහෝ විට වේගපන්දු යවන්නන්ට උචිත ආකාරයෙන් සකස් කරાવી මේ ක්‍රීඩාංගණයේ රතු පස වගේම කළු පස මේ පස් දෙකම මිශ්‍ර වෙච්ච ක්‍රීඩාංගණයක් විදිහටයි මේ හඳුන්වන්නේ. ඉතින් මෙහි අපි දන්නවා රතු පස තියෙනවා නම් වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකරයි, කළු පස තියෙනවා නම් දඟපන්දු යවන්නන්ට වඩාත් හිතකරයි. ඉතින් මේකේ හොඳට පේස් සහ බවුන්ස් තිබෙන ක්‍රීඩාංගණයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. තනතිරුව බොහෝ දුරට ලෝකුස්ලාන ඉලක්ක කරගෙන නිර්මාණය කරાવી වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකර විදිහට. තරගයේ පැවැත්වෙන කාල සීමාව තුළදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 සිට 18 දක්වා පහත බහින බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ. ඒ වගේම සුළං වේගයේ සාමාන්‍ය සුළං වේගයේ පැයට කිලෝමීටර 10ත් 13ත් අතර අගයක් ගන්නවා. හැබැයි උපරිම සුළං වේගයේ පැයට කිලෝමීටර 29ක් දක්වා ඉහළ යන්න පුළුවන්. තරගයේ පළවෙනි අර්ධයේදී තමයි වැඩි සුළං වේගයක් පවතින්නේ. වයඹ දිශාවෙන් තමයි සුළං හමාගෙන එන්නේ. බොහෝ දුරට රාත්‍රී කාලයේදී පින්න ඇදවැටීමේ අවදානමක් තිබෙනවා. මේ දක්වා තරඟ 22කදී ඉන්දියාව තරඟ 14ක් ජයග්‍රහණය කරලා තිබෙනවා. ශ්‍රී ලංකාව තරඟ 7ක් පමණයි ජයග්‍රහණය කරලා තිබෙන්නේ. එක් තරඟයක් විසඳුමකින් තොරව අවසන් වුණා. කාසීවාසී මේ ක්‍රීඩාංගණය තුළ තීරණාත්මක සාධකයක් බවට පත් වෙන්න පුළුවන්. අතීත තරඟ වාර්තා බැලුවොත් කාසීවාසී ජයග්‍රහණය කරපු කණ්ඩායම අවස්ථා දෙකකුත් පරාජයට පත් වෙච්ච කණ්ඩායම අවස්ථා දෙකකුත් ජයග්‍රහණය කරලා තියෙනවා. හැබැයි මෙහි තිබෙන විශේෂත්වය තමයි මේ ක්‍රීඩාංගණය ක්‍රීඩා කරලා තිබෙන්නේ අන්තර්ජාතික 2020 තරඟ 4ක් පමණයි. ඉතින් අපිට එතනින් තීරණය කරන්න බැහැ මොකද මේ ක්‍රීඩාංගණය වාසිදායක කියලා. කොහොම වුණත් මේ ක්‍රීඩාංගණය තුළ හැම විටම ජයග්‍රහණය කරලා තියෙන මේ අවස්ථා හතරදිම ජයග්‍රහණය කරලා තියෙන්නේ පළමුවෙන් පන්දුවට පහර දීපු කණ්ඩායම. කෙසේ වෙතත් විදු හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම කාසීවාසී දෙනා ගත්තොත් ඔවුන් පළමුවෙන් පන්දු යැවීම තෝරාගන්නේ. මොකද අපේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ බෝලිං වල. ඒ වගේම අපි අන්තිමට දිනපු මැචස් දිනලා තියෙන්නේ හබා ගිහිල්ලා. ඉතින් හබා යාම සම්බන්ධයෙන් අපේ ක්‍රීඩකීන්ට වඩාත් හිතකරයි. ඒ වගේම මේ තනතිරුව අපි දන්නේ නැහැ කොච්චර ලකුණු ප්‍රමාණයක් ඕනේද කියලා. මේ නිසා අපි පළමුවෙන් පන්දුවට පහර දෙනවට වඩා වාසිදායක තත්ත්වයක් තියෙනවා දෙවෙනියට පන්දුවට පහර දෙනවා නම්. හැබැයි ඉන්දියා කණ්ඩායමත් කාසි වාසි දිනා ගත්තොත් ඔවුනුත් බොහෝ දුරට පළමුවෙන් පන්දු යවන්න තීරණය කරයි. මොකද රාත්‍රී කාලයේදී පින්න ඇද වැටීමේ අවදානමක් තිබෙන නිසා බොහෝ දුරට පළමුවෙන් පන්දු යවන්න ඉඩකඩ තිබෙනවා. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් ආබාධ වලට ලක් වෙලා තිබෙනවා. මේකත් එක්ක අර හොඳම සංයුතිය කියන කණ්ඩායම වෙනස් වෙලා තිබෙනවා. කණ්ඩායම් දෙකේම මහේෂ් තීක්ෂණ සහ කුසල් මෙන්ඩි CA MRI ස්කෑන් පරීක්ෂණ වලට ලක් වුණා කියලා වාර්තා වෙනවා ඔවුන් ක්‍රීඩා පිටියේදී වෙච්ච ආබාධ හේතුවෙන්.
කෙසේ වෙතත් බොහෝ දුරට කුසල් මෙන්ඩිස්ට අද තරගයට ක්‍රීඩා කරන්නට ඉඩකඩ ලැබෙයි කියලා විශ්වාස කරනවා. එහෙමනොත් ඔහු පැතුම් සමගින් ආරම්භක පිතිකරුවා විදිහට කටයුතු කරන්න තමයි වැඩි ඉඩකඩක් තිබෙන්නේ. යම් හේකින් කුසල් ක්‍රීඩා නොකළොත් ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවා විදිහට කණ්ඩායමට එකතු වේවි. මහේෂ් තීක්ෂණට බොහෝ දුරට අද තරගයේ අහිමි වෙන්නට ඉඩකඩ තිබෙන බවකුත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් මහේෂ් ක්‍රීඩා නොකළොත් ඒ ස්ථානයේ අෂින් ඩැනියල් ක්‍රීඩා කළ යුතුයි කියලයි විදුහල් හිතන්නේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට වෘත්තීය මට්ටමේ පිටදඟ පන්දු යවන්නෙක් නැහැ මේ කණ්ඩායම තුළ. ඒ නිසා අෂින් ඩැනියල් කණ්ඩායමට ක්‍රීඩා කරන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම වනිදු හසරංග තවදුරටත් ඔහුගේ PCR වාර්තාව පොසිටිව් වෙලා තිබෙනවා ඕස්ට්‍රේලියාවේදී. ඒ නිසා ඔහු ඕස්ට්‍රේලියාවේම රැඳී සිටිනවා මේ වෙනකොටත්. ඉතින් ඒත් එක්ක ජෙෆ්රි වැන්ඩර්සීට අත්දැකීම් පැත්තෙන් ගත්තොත් ඔහුට කණ්ඩායමට එන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය තරගයේදී ප්‍රවීන් ජයවික්‍රමත් හොඳින් ක්‍රීඩා කළා. ඉතින් ප්‍රවීන්ගේත් පන්දුව දඟ කැවෙන්නේ ජෙෆ්‍රිගේ පන්දුව දඟ කැවෙන ආකාරයට, පාදඟ පන්දුව යවන්නාගේ පන්දුව දඟ කැවෙන ආකාරයටම තමයි මේ වමත් දඟ පන්දුව යවන්නාගේ පන්දුව දඟ කැවෙන්නේ. ප්‍රවීන් පවර් ප්ලේ එකේදී ඒ වගේම මිඩල් ඕවර්ස් වලදී ඔහු ලකුණු සීමා කිරීම කෙරෙහි හොඳ දක්ෂතාවයක් දක්වලා තිබෙනවා. ඉතින් මේ නිසා විදු හිතනවා ඔහු කණ්ඩායමේ ක්‍රීඩා කළත් ගැටලුවක් නැහැ කියලා. කෙසේ වෙතත් අත්දැකීම් පිළිබඳවත් අවධානය යොමු කරයි. මොකද ප්‍රධාන දඟ පන්දු යවන්න දෙදෙනාම තරුණ, අත්දැකීම් අඩු දඟ පන්දු යවන්න දෙදෙනෙක් වීමත් යම් අවාසියක් නිර්මාණය කරන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් මේ නිසා ජෙෆ්‍රි හෝ ප්‍රවීන් දෙදෙනාගෙන් කෙනෙක් ක්‍රීඩා කරයි කියලයි විදුනම් හිතන්නේ. ඒ වගේම අපේ විකල්ප දඟ පන්දු යවන්නන් වැඩිපුර භාවිතයට ගන්න සිදුවෙන තරගයක් විදිහට මේ තරගය හඳුන්වන්න පුළුවන්. දසුන් ශානකට මේ තරගයේ තුලදී පන්දු යවන්න සිදුවේ. ඒ වගේම චරිත අසලංක අපිට පන්දු යවන්නෙක් ලෙස යොදාගත හැකි. ධනුෂ්ක කණ්ඩායමේ ක්‍රීඩා කළොත් අපිට ඔහුගෙන් ඔප්ෂනල් ස්පින් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔහු ක්‍රීඩා කරනවා නම් කණ්ඩායම තුල අපිට එක පැත්තකින් ප්‍රවීන් සහ වැන්ඩසී එක්කත් යන්න පුළුවන්. හැබැයි අෂින් ඩැනියල් මේ මීට කලින් SLC T20 තරගාවලිය තුලත් ඔහු ඉතාමත්ම හොඳින් දස්කම් දක්වා, විශේෂයෙන් ඔහු පවර් ප්ලේ එකේදී පන්දු යවලා ඉතාමත්ම හොඳින් කඩුල් ලබා ගන්න සමත් වුණා සහ ලකුණු අඩුවෙන් ලබා දීපු පන්දු යවන්නෙක්. මේ නිසා විදු හිතනවා මහේෂ්ගේ තැන අෂින්ට අනිවාර්යෙන් ක්‍රීඩා කරන්න හැකියාවක් තියෙනවා කියලා. ඉන්දියාවෙත් දීපක් චහර් ඒ වගේම සූර්ය කුමාර් යාදව් ආබාධ වලට ලක් වෙලා තිබෙනවා. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා සංචිතයෙන් ඉවත් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ඔවුන්ගේ ප්‍රතිකරණ ලැයිස්තුව වෙනසකට ලක් වෙනවා. බොහෝ දුරට විදු හිතනවා සංජු සැම්සන් ක්‍රීඩා කරાવી කියලා. ඒ වගේම පන්දු යැවීම පැත්තෙන් ගත්තොත් මේ තන තීරුව වේග පන්දු යවන්නට හිතකර තන තීරුවක් වුණොත් හර්ෂාල් පටේල් මේ කණ්ඩායමට ඇතුළත් වෙන්නට වැඩි ඉඩක් තියෙනවා කියලායි විදු දකින්නේ. එහෙම නැත්නම් දීපක් හෝඩා දඟ පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එකතු වේවි. එහෙමනොත් ඔවුන්ට වේග පන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් තමයි ක්‍රීඩා කරන්නට සිදු වෙන්නේ. ඉතින් විදු හිතනවා මෙන්න මේ විදිහට ඔවුන්ගේ කණ්ඩායම සකස් වෙයි කියලා. මේ තරගයේ බොහෝ දුරට ප්‍රතිකරවන්ගේ තරගයක් බවට පත් වේවි. මොකද ඉන්දියාවේ බොහෝ ක්‍රීඩාංගණ ලකුණු තිබෙන ක්‍රීඩාංගණ. ඉතින් මේ ක්‍රීඩාංගණය තුළදී ප්‍රතිකරුවන්ට වැඩි අවස්ථාවක් ලැබෙවි. ඊයේ පැවැත්වච්ච මාධ්‍ය හමුවේදී දසුන් ශානකත් සඳහන් කළේ ප්‍රතිකරුවන්ට වඩා හිතකර තනතිරුවක් ලැබෙයි කියලා ඔවුන් අපේක්ෂා කරනවා කියලා. ඒත් එක්කම පේස් ඇන් බවුන්ස් හොඳට තියෙයි කියලා විදු විශ්වාස කරනවා. මොකද මේ තරගාවලියේ මේ පැත්තේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ නේපාලයට කිට්ටුවෙන් මේ සීතල දේශගුණයක පවත්වන්නට ප්‍රධාන හේතුව විදිහට විදු දකින්නේ එළබෙන ලෝක කුසලානේ ඉලක්ක කරගෙන ඒ කන්ඩිෂන්ස් වලට හොරු වෙන්නට කණ්ඩායම් වලට ලැබෙන අවස්ථාවක් විදිහට ඉන්දියා කණ්ඩායම ලබා ගන්න පෙරහුරුවක් විදිහට තමයි විදු මේක දකින්නේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරලා එන්නේ. ඔවුන් ඒ හා සමාන දේශගුණයක ක්‍රීඩා කරලා ඔවුන්ට දැන් මේ අත්දැකීම තිබෙනවා. මේක නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එක පැත්තකින් වාසිදායක තත්වයක් තියෙනවා. ඉන්දියාව බටහිර ඉන්දියා කොදෙවන් සමග අවසන් තරගයේ කල්කටාවලදී ක්‍රීඩා කළේ. ඉතින් මේ නිසා ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවට මේ කන්ඩිෂන් එකට හුරු වීමේ වාසියක් තියෙනවා කියලයි විදු දකින්නේ. ඒ වගේම මේ තරගාවලිය තුළදී ඉන්දියා කණ්ඩායම ඍතුරාජ් ගයික්වාඩ්ව සහ ඉෂාන් කිෂන්ව ආරම්භක පිතිකරුවන් විදිහට යොදා ගනීවි. රොහිත් ශර්මා කොහොමත් අපිට අවදානම් සහගත ක්‍රීඩකයෙක්. ඔහු ඉතාමත් දක්ෂ පිතිකරුවෙක් විදිහට ශ්‍රී ලංකාවට එරෙහිව හොඳ තරඟ වාර්තාවක් තිබෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පසුපෙළ පිතිකරුවෙක් විදිහට දක්ෂතා දක්වනවා රවීන්ද්‍ර ජඩේජා. හැබැයි අපි අර කලින් ඉන්දියාවේ දකින ප්‍රබල පිතිකරුණ ලැයිස්තුව නෙමෙයි, අලුත් ක්‍රීඩකයන් රසක් ඉන්නවා. ඉතින් මේ නිසා කරට කර සටනක් තියෙයි. අපේ පන්දු යවන්නන්ටත් ඔවුන්ට හොඳ අභියෝගයක් එල්ල කරන්නට අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමත් තරුණ ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. වනිදු හසරංග ආබාධයට ලක්වීම තමයි බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල වශයෙන් බලපාන සාධකයේ බවට පත් වෙන්නේ. මොකද වනිදු ශ්‍රී ලංකා කණ්ඩායමින තුරුම්පු පන්දු යවන්නා සහ ඕනෙම වෙලාවක අපිට කඩුල්ලක් ඕනෙ වුණාම පන්දු යවන්න කැඳවන පන්දු යවන්න ඒ වගේම පිතිකරුවෙක් විදිහට ඔහු පසුපෙළින් දක්වන දායකත්වය
වෙනත් ක්‍රීඩකෙක් මේ මට්ටමට ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් නැහැ පුලින තරංග මේ තරගාවලියට ඇතුළත් වෙන්නේ නැහැ පුලිනට පහුගේ තරගවලදීත් අන්තර්ජාතික තරගවලට ක්‍රීඩා කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ ඉතින් මේ නිසා ඔහුට ලයික් ෆෝ ලයික් රිප්ලේස්මන්ට් එකක් මේ ස්කොඩ් එක ඇතුළේ නැහැ ඉතින් මේක අපිට සෑහෙන පාඩුවක් බවට පත් වෙනවා වනිග හොසරංගට දෙපාරක් කොවිඩ් හැදුණා කියලා තමයි මේ දිනවල කතාව මතුවෙන්නේ නමුත් විදූ දකින්නේ වනිද හොසරංගට දෙපාරක් කොවිඩ් පොසිටිව් වුණා කියලා තමයි මේ දිනවල කතාව පැතිරෙන්නේ. ඉතින් විදු හිතන්නේ මීට වැඩිය වෙනස් දෙයක්. මොකද එක එක පුද්ගලයාට අනුව මේ වෛරසයේ ක්‍රියා කරන ආකාරය වෙනස්. සාමාන්‍යයෙන් දින 7ක් ඇතුළතදී වෛරසයේ ක්‍රියාකාරීත්වය අවම වෙලා යනවා. හැබැයි සමහරුන්ට දින 9ක් දින 11ක් වගේ කාලයක් තුළ මේ වෛරසය ඇඟේ තියෙන්න පුළුවන්. එතකොට PCR එකක් ගත්තාම ඒ PCR එක දිගින් දිගටම පොසිටිව් වෙන්න පුළුවන්. ඒ නිසා විදු දකින කාරණය වනිදුර දෙපාරක් කොවිඩ් හැදිලා නෙමෙයි කලින් කොවිඩ් හැදුන එක තවමත් ඔහුගේ ඒ වෛරසය මේ වාර්තාවන් වලට අහුවෙන ඔහුගේ ශරීරයේ යම් ප්‍රමාණයකින් තිබෙනවා විය යුතුයි. ඉතින් මේ නිසා මීළඟ PCR වාර්තාව නෙගටිව් වුණොත් ඔහුට මේ තරගාවලියත් එක්ක එකතු වෙන්නට හැකියාවක් තිබෙනවා වෙනත් ඔහුට අපහසුතා නැත්නම්. ඉතින් මේ නිසා ඔහුට ඔස්ට්‍රේලියාවෙන් එළියට යන්න උනේ නැහැ. මොකද ඔස්ට්‍රේලියාවෙන් වෙනත් රටකට යනකොට PCR පරීක්ෂාවක් කරනවා. මේ PCR පරීක්ෂාව ඔහුගේ මුලින්ම කළේ ඇන්ටිජන් පරීක්ෂාව. ඇන්ටිජන් පරීක්ෂාව පොසිටිව් වීම නිසා PCR පරීක්ෂාවක් කළා. එහි වාර්තාවත් පොසිටිව් වීමත් එක්ක ඔහු මෙල්බර්න් සිට කැන්බරා දක්වා ගමන් කරලා කැන්බරාවල තමයි රැඳී සිටින බව වාර්තා වෙන්නේ. ඉතින් ඔහුගේ මීළඟ PCR වාර්තාව නෙගටිව් වුණොත් බොහෝ දුරට ඔහුට මීළඟ තරඟ දෙකට එහෙම නැත්නම් අඩුම තරමේ අවසන් තරඟයට ක්‍රීඩා කරන්නට ඉඩක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ක්‍රීඩාංගණය තුළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරලා තියෙන රෝහිත් ශර්මා ඒ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 111ක් මේ ශතකයේ විශේෂ ශතකයක් බවට පත් වෙනවා. මොකද ඔහු 2020 අන්තර්ජාතික තරඟවලදී වාර්තා කරපු 4 වෙනි ශතකයේ විදිහටයි මේ සටහන් වුණේ. මේකත් එක්ක වැඩිම 2020 අන්තර්ජාතික ශතක ප්‍රමාණයක් වාර්තා කරගත්ත එහෙම නැත්නම් ශතක 4ක් වාර්තා කරපු පළමු පිතිකරුවා බවට රෝහිත් ශර්මා පත් වෙලා තිබෙනවා. පන්දු යවන්නන්ගේ පැත්තෙන් ගත්තාම කරින් ජානට් තමයි මේ ක්‍රීඩාංගණයේ හොඳම පන්දු යැවීම සටහන් කරලා තිබෙන්නේ. කෙසේ වෙතත් දඟ පන්දු යවන්නන්ටත් වේග පන්දු යවන්නන්ටත් මේ දෙකොට්ටාශයටම මේ ක්‍රීඩාංගණය තුළ දස්කම් දැක්වීමේ හැකියාව තිබෙනවා. ඉතින් තනතිරුව සකසන ආකාරය අනුව තමයි මේක බොහෝ දුරට වෙනස් වෙන්නේ. මේ තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම ඉතාමත්ම වැදගත්. මොකද ඉන්දියාව එක තරගයක් හරි පරාජයට පත් වුණොත් ඔවුන් ශ්‍රේණිගත කිරීමවල දෙවැනි ස්ථානයට පහළ බහිනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම 3ට බිංදුවක් විදිහට ජයග්‍රහණය කළොත් 7 වෙනි ස්ථානය දක්වා ඉහළට යන්න හැකියාව තිබෙනවා. තරග 3ම පරාජයට පත් වුණොත් ආපහු 10 වෙනි ස්ථානය දක්වා පහළට බහින්න සිදු වෙනවා. ඉතින් තරගය ආරම්භ වෙන්නේ රාත්‍රී 7ට. කණ්ඩායම් දෙකම කරට කර තරගයක නිරත වෙන්නට කරට කර කණ්ඩායම් දෙකක් ඉන්නවා. මොකද ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයින් නැහැ, අපේත් ප්‍රබල ක්‍රීඩකයින් නැහැ. තරුණ කණ්ඩායම් දෙකක් එළඹෙන ලෝක කුසලානේ ඉලක්ක කරගෙන හොඳ සටනක නිරත වේවි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් හවස 5 ඉඳලා ITN එකෙන් ස්වාධීන රූපවාහිනී සේවෙන් අපි එනවා, විදුත් එනවා, ඔබත් එක්ක සජීවීව එකතු වෙන්න. මේ තරගය පිළිබඳව බොහෝ දේවල් කතා කරන්න ප්‍රවීණ ක්‍රීඩකයින්, ප්‍රවීණ විස්තර විචාරකයින් එක්ක වෙනස්ම අත්දැකීමක් ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් දෙන්න ITN මේ පාර සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ වෙනසත් එක්ක ඔබටත් එකතු වෙන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම ඔබේ අදහස් යෝජනාත් අපිට එකතු කරන්න. ලංකාවේ රූපවාහිනී ඉතිහාසය තුළ ක්‍රිකට් තරඟයක් සඳහා නිර්මාණය කරපු සුපිරිම මැදිරිය, ඒ වගේම සුපිරිම පසුතලය සහ සුපිරිම පෙරදැක්මක් තරඟය පිළිබඳව පූර්ව සාකච්ඡාවක් ඔබට අරගෙන එන්න ITN සූදානම් ඉන්නවා. ඉතින් විදු ඒත් එක්ක එකතු වෙලා හවස 5ට හම්බ වෙනවා. තරඟයෙන් පස්සේ අපි පසුදැක්මත් එක්ක හම්බ වෙමු. ජයග්‍රාහී පසුදැක්මක් එක්ක හම්බ වෙන්න අපිට හැකියාව තියෙයි. මොකද අපේ පිතිකරුවන් දක්ෂතා අතරේ ඉන්නවා, පන්දු යවන්නන් දක්ෂතා අතරේ ඉන්නවා. තරුණ ක්‍රීඩකයන් නොහිතපු දේවල් කරන්න ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන් අෂින් ඩැනියෙල් වගේ පන්දු යවන්නන් නොහිතපු දේවල් කරන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ දේවල් සියල්ලමත් එක්ක ජයග්‍රාහී පසුදැක්මකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා. අදට ගිහිල්ලා ඉන්නම්. ජය වේවා හැමෝටම.